අද මම පෙන්නන පරිප්පුව ටිකක් විශේෂ පරිප්පු කරියක්. අපි වෙනදා තෙම්පරාදුව දාන්නේ පරිප්පු කරිය හදලා ඉවරනම් පස්සේනේ. ඒ වුණාට අද මේ හදන පරිප්පු කරියට මම තෙම්පරාදුව දාලාමයි පරිප්පු කරිය උයන්න පටන් ගන්නෙ. මම පරිප්පු හදන්නේ මධ්‍යම ගින්දරේ. භාජනයේ ලිප තියාගෙන භාජනයේ හොඳ රත් වුනම තෙල් මේසෙන් දෙකක් එකතු කරනවා. තෙල් ටික හොඳින් රත් වුනම් පස්සේ අබ තේ හැඳි භාගයයි සූදුරු තේ හැඳි භාගයයි එකතු කරනවා. සූදුරුයි අබයි පිපිරෙන්න පටන් ගත්තාම වියලි මිරිස් කරල් තුනක් ඇටිවත් කරලා කුඩාවට කපාගෙන මම එකතු කරගන්නවා. ලොකු බොම්බයි ලූණු ගෙඩියකින් භාගයක් හීනියට කපලා මම එකතු කරගන්නවා. ලූණු කෑල ටික තෙලෙන් හොඳට මැලවෙන්න ඕනේ. මැලුණාට පස්සේ මම එකතු කරගන්නවා හීනියට කපාගත් සුදු ලූණු බික් දෙකයි අමු මිරිස් කරල් තුනයි. ඒ ටිකක් ටික වේලාව තෙලෙන් තෙම්පරාදු කරගන්නවා. මිරිස් කුඩු තේ හැඳි එකයි කරපිංචා රම්පේ මම එකතු කරනවා. ටික වේලාවයි තෙම්පරාදු කරගන්නවා, නැත්නම් මිරිස් ටික කරවේ. කහ තේ හැඳි භාගයක් එකතු කරනවා. දැන් මේ ටිකත් හොඳින් තෙලින් රත් කරගන්න. සියඹල ඇටයක් මම එකතු කරගන්නවා. දැන් මේ එකතු කරන්නේ සෝදාගත් පරිප්පු. මම මෙතන එකතු කරගන්නේ සෝදාගත් පරිප්පු ග්‍රෑම් 50ක ප්‍රමාණය. මම පරිප්පු ටික හොදලා විනාඩි 5ක් පමණ වතුර පිඟින්න තිබ්බා. ඊට පස්සේ තමයි වතුර ටික ඉවත් කරලා මේ පරිප්පු ටික ගන්නෙ. වතුර ටික පරිප්පු මට්ටමට එනකන් දාන්න. කුරුඳු කෑල්ලකුත් එකතු කරගන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාගේ ලයික් වලින් තමයි මම ධිරිමත් වෙන්නේ. වතුර ටික චුට්ටක් බැහැලා තියෙනකොට ලුණු තේ හැඳි එකයි 3/5 තේ හැඳි භාගයයි මම එකතු කරගන්නවා. ලුණු එකතු කරගත්තට පස්සේ පරිප්පු වල තියෙන වතුර නැවතත් එළියට එන්න ගන්නවා. මේ විදිහට විනාඩි 5ක් පමණ අඩු ගෙන්දරේ තියෙනකොට මෙන්න මේ වගේ ඕගලන්ට වතුර අඩු වෙලා තියෙනවා පේනවා. ඊට පස්සේ පොඩ්ඩක් හැඳින් මේ වගේ තලා ගන්න පරිප්පු වල රස හොද්දට එකතු වෙන්න. උකු පොල් කිරි කෝප්ප භාගයක් මම එකතු කරගන්නවා. ඔයාට වැඩියෙන් කිරි ඕන නම් වැඩියෙන් එකතු කරගන්න. මම මේ පරිප්පු කරිය කැමති නැහැ. දියාරුවට කන්න මං කැමති පොඩ්ඩක් උකුවට කන්න. ඒක නිසා මම පොල් කිරි කෝප්ප භාගයක් එකතු කරගත්තේ. දැන් පොල් කිරි ටික නට්ටකම් මෙන්න මේ වගේ හැඳි ගන්න. දැන් අපේ පරිප්පු කරිය නම් ඉවර වෙන්න දැන් තව චුට්ට වෙලාවයි තියෙන්නේ. මේ කරිය පරිප්පු වල ඇට ටිකක් හොඳින් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මම මේ පරිප්පු එක හදාගත්තේ. අපි වෙනතර තෙම්පරාදුව දාන්නේ පරිප්පු කරිය හදාගත්තට පස්සේනේ. මේ විදිහටත් ඔයා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. හැමදාම හදන එකම විදිහ පරිප්පු කරියට වඩා වෙනස් විදිහකටත් අපිට පරිප්පු හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ කරිය බත් පාන් පරිප්පු ඕන දෙයක් කන්න හොඳයි. ඇත්තටම හරිම රසවත් කරියක්.